සුබ මධ්‍යහනක්. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙටින් අවසන්. මැතිවරණ නිරීක්ෂකයන් Facebook ආයතනයෙන් කළ ඉල්ලීම. ඉගුරු වත්තේ හිමි තුන්වන දිනටත් උපවාසයේ. පස්වරුවේ තද වැසි. ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පාලනය කළ නොහැකි වේ. ඉල් පුර පසළොස්වක පොහෝ දින අදයි. එවෙනුවෙන් දිවයිනපුරා සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීමට ප්‍රථම ධර්මදූතයන් ලෙස රහතන් වහන්සේ 69ක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේද ඉල් පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන්පෑ ජටිල දමනය, සැරියුත් හිමියන් පිරිනුවන් පෑම යන වැදගත් සිදුවීම්ද ඉල් පුර පසළොස්වක පොහෝ දිනේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. ඉල් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන සඳහම් යාත්‍රා වැඩසටහන මෙවර පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදී. 56 වරට පැවති මෙහිදී ධර්මදේශනය සිදු කළේ පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේයි. 28 බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව විශේෂ ආගමික වැඩසටහනක්ද මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද මීට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කෙරෙන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා විකාශය කිරීමට නියමිතයි. ITN FM සෑම පොහෝ දිනකම සිදුකරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ පූජා කිරීම මෙන්ම එම ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මාව වඩාගෙන කිරිපෙව් අම්මා විඳිනා දුක නැත ලෝකයේ නිම්මා මාල පොඩක් වෙල්ලේ නැති අම්මා පංචායුධයක් මගේ ගෙල දැම්මේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකින් ජනතාව අමතන ප්‍රධාන රැලී හෙට දවසේ පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් ජන රැලිය මරදානයේදී පසරු 5ට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් ජන රැලිය පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී හෙට පසරු 4ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ අවසන් ජන රැලිය පැවැත්වෙන්නේ මහරගමදී. ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු හෙටින් අවසන් වන බැවින් Facebook සමාජ ජාලයෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු නතර කරන ලෙස එම ආයතනයෙන් ඉල්ලීමක් කළ බව ෆෙඩරල් සංවිධානය පවසනවා. ජනාධිපතිවරණයේදී නිහඬ කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකට ප්‍රචාරණ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී විශේෂයෙන්ම රූපවාහිනී, ගුවන්විදුලි පුවත්පත් මේවා යම් ආකාරයකට පාලනයක් සහිතව තමයි මේ නිහඬ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සමාජ මාධ්‍ය පාලනය කිරීම ඉතාම අසීරු කටයුත්තක්. කොමුණත් මේ සම්බන්ධයෙන් Facebook ආයතනය වෙත අපි විශේෂ ලිපියක් යොමු කරනු ලැබුවයින් අපි ඉල්ලා සිටියේ 13 වෙනිදා සහ 13 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට
දාසෙන්ද උදෑසන 7 දක්වා කාලය තුල කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සමාජ මාධ්‍ය හරහා සිදු නොකරන හැටියට ඒ වගේම වෛරි ප්‍රකාශ වැරදි තොරතුරු සමාජගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න හැටියට කොමුණත් මේ සම්බන්ධයෙන් අපි කණ්ඩායම් දෙකක් යොදවලා තිබෙනවා මේ වෙනකොට හඳුනගෙන තිබෙනවා එවැනි වැරදි තොරතුරු සමාජගත කරන Facebook පිටු ඒ වගේම දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයින් මෙහෙවන Facebook පිටු මේ දින දෙක තුල අපි විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කරනවා ඒ වගේම මැතිවරණ කොමිසම් සභාවත් Facebook ආයතනයත් ඍජු ලෙස කඩිනමින් මේ සඳහා මැදිහත් කරගන්නට මැතිවරණ කොමිසම හරහා අවශ්‍ය කටයුතු මේ වෙනකොට සැලසුම්ලා තිබෙනවා තොරතුරු තාක්ෂණයේ මුල් කරගත් නව ආර්ථිකයකට රට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කම්පියුටර් IT පුහුණුව ලබලා දීලා කොළඹ දෙහිවල රත්මලාග ප්‍රදේශවල මීගමුවේ ගම්පහ ඒවා IT සේවා කේන්ද්‍ර ඇතිකරන්න මේ අලුත් ආර්ථිකයකට යන්න වරාය මාර්ගයෙන් IT මාර්ගයෙන් සංචාරක ව්‍යාපාර මාර්ගයෙන් කර්මාන්ත මාර්ගයෙන් ඒ වගේම වරාය නගරේ මූල්‍ය මධ්‍යස්ථානයක් කළා අපනයන ආර්ථිකයක් ඇතිකරන්නයි අපේ සැලැස්ම මේ සැලැස්ම ඉදිරියට ගෙනියන්නයි අපි අලුත් ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියලා ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ කතාකට සැලසුම් නැහැ. අදහස් නැහැ. මං තරුණයන්ගෙන් අහන්නේ යා කියන්නේ කොළඹ මොකද්ද කරන්නේ? කොහෙන්ද ආයෝජන කලාප දාන්න? මේ හම්බන්තොට වරායක් කරන්න බැරිුණා කොහොමද ලංකාවේ ආර්ථිකය ගෙනියන්නේ? අන්න ඒකයි වෙනස. අපි මේ අභියෝගය බාරගත්තා. අපි මේ බාරගෙන තියෙන්නේ අපිට මේක කරන්න පුළුවන් නිසා. රටේ ක්‍රීඩා ශාස්ත්‍රයේ සූදු ව්‍යාපාරිකින්ගේ වහල් බවින් මුදා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි තත්ත්වයට පත් කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහාර ප්‍රදේශයේ පැවති ජන රැලියකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජන රැලියක් කඩවතු මහර නගරයේදී පැවැත්තුණා. ඒ මහතාට සහය පළ කරමින් මහජන නියෝජිතයින් මෙන්ම විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා. ලෝක කුසලානය අපේ රටට අත්පත් කර දෙන්නට ඒ වීරෝදාර නායකත්වය ලබා දුන් ඒ ක්‍රිකට් වීරයා මහර මැතිවරණ කොට්ටාසේ අපේ හංසයාගේ ජයග්‍රහණයට මේ නායකත්වයේ ශක්තිය ලබා දෙන්න. අර්ජුන රණතුංග මැතිතුමා ඇතුළු අද කොච්චර හොඳ ප්‍රවීණයෝ ඉන්නවද ඒ සියලු දෙනාම වගකීම් බාර අරගෙන අපේ ක්‍රිකට් පාලන ඉදිරියට ගෙන යන්නට පුළුවන්. මම තමුන්නාසලට කියන්න කැමතියි 16 වෙනිදෙන් පස්සේ මේ රටේ සූදු ව්‍යාපාරයේ වහලුම් බවට පත්වන්නට මම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉඩ දවන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා මිත්තවරුනේ අලුත් විදිහකට හිතලා නව දැක්මක් තුලින් නව දර්ශනයක් තුලින් ක්‍රිකට් ක්‍රීඩාව සූදු පිටියක් බවට පත් කරගන්න නැතුව අර්ජුන රණතුංග වැනි සංගක්කාරල වැනි මහේල ජයවර්ධන වැනි රොෂාන් මහානාමල වැනි මේ අයගේ නායකත්වෙන් නැවතත් වරක් ඒ ලෝක කිරුල ඒ ලෝක කුසලානය අපේ රටට ගෙනෙන යුගය අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන රැලියක් මීගමුව ග්‍රීන් පාක් පිටියේදී පැවැත්තුණා. එම ජන රැලියටද විශාල පිරිසක් එක්ව සිටියා. වාර්ෂිකව සිදුවෙනවා ඔය නිදහස් කරන සම්ප්‍රදාය. මම එකක් කියන්න කැමතියි. ත්‍රස්තවාදයට අච්චු කරපු, මිනී මැරුමට අච්චු කරපු, ස්ත්‍රී දූෂණයට අච්චු කරපු, ළමා අපචාරවලට අච්චු කරපු ඒ කිසිම කෙනෙකුට මගේ නම් කිසිම සමාවක් කිසිම දවසක ලැබෙන්නේ නැත. මේ දිහිවර රස්සාව කරන මේ ප්‍රජාවට මම විශ්වාස කරනවා හැමදාමත්ම අඩුපාඩුකම් තිබෙන දිහිවර වරායන් වෙනුවට අංග සම්පූර්ණ වරායක් ඉදිකර දීමේ වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර ගන්නවායි කියලා මම කියන්න කැමතියි. අනිවාර්යෙන්ම 16 වෙනිදා ජයග්‍රහණයක් සමග මේ මීගමු බල ප්‍රදේශයේ දීවර ශේෂ්ත්‍රය වෙන කිසිම දවසක දියුණු නොකරපු ආකාරයට මම අනිවාර්යෙන්ම දියුණු කරනව පමණක් නෙවෙයි සංචාරක ශේෂ්ත්‍රයට ඓතිහාසික ශක්තියක් ලබා දීලා ණයබරින් තෙරපිලා මිරිකලා සිටින අයගේ ණය ටික කපා හැරලා මම සංචාරක ශේෂ්ත්‍රයක් අනිවාර්යෙන්ම ගොඩ ගන්නවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.
මොකද්ද ශ්‍රී ලංකන් න්‍යායලයින්ස් වලට පහුගේ රජය කරේ ශ්‍රී ලංකන් න්‍යායලයින්ස් එක පාවිච්චි කරා තමන්ගේ පුද්ගලික බූදලේ හැටියට අවසානයේ මොකද්ද උනේ ශ්‍රී ලංකන් න්‍යායලයින්ස් බිලියන ගණනක ණය බරතාවයක් තිබෙන ආයතනයක් බවට පත් වුණා මම පැහැදිලිවම කියන්න කැමතියි ශ්‍රී ලංකන් න්‍යායලයින්ස් ආයතනය මොනම අවස්ථාවකදීවත් අපි පුද්ගලීකරණය කරන්නේ නැහැ ඔය පුද්ගලීකරණය කරනවා කියන කතාව සජිත් ප්‍රේමදාසත් එක්ක ගාව ගන්න දෙන්න එපා මොකද මම පුද්ගලීකරණයට නැඹුරු නැති UNP දේශපාලඥයෙක් අන්න ඒක හොඳට මතක තියාගන්න මම රාජ්‍ය ආයතන සියල්ලක්ම ලාභ ලබන ආයතන බවට පත් කරනවා පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්නට මම මේ ආයතන වලට දේශපාලන ගැත්තු නෙවෙයි වෘත්තිමය දක්ෂතාවයක් තිබෙන හැකියාවක් තිබෙන හොඳ සූර්ය කොට්ටාසයක් මම පත් කරනවා මේ අතර ප්‍රාසංගික කලා හා සංස්කෘතික ප්‍රඥප්තිය එරි දැක්වීම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් සේජ්හිදී සිදු කෙරුණා. දේශීය කලාවේ හා කලාකරුවන්ගේ ප්‍රගමනය උදෙසායි මෙම ප්‍රඥප්තිය එළි දැක්වුණේ. සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රඥප්තියට අත්සන් තබා ජනගත කිරීම මෙහිදී සිදු කෙරුණා. මේ ජාතික කලා ප්‍රතිපත්ති අපි අතර හැමදාම හම් වෙනවා. හැබැයි මේ ප්‍රතිපත්ති වල තියෙන දේවල් මේ විදිහට එලි දැක්විලා ටික කාලයක් යනකොට අනේ අමතක වෙලා යනවා. කලාකරුවලුත් අමතක වෙලා යනවා. ආයෙ අවුරුදු පහකට පස්සේ තමයි කලාකරුවෝ මතක් වෙන්නේ. අපි මේක තියෙනවා නිවාස ලබා දෙනවා විශ්‍රාම වැටුප් ලබා දෙනවා. කලාව කියලා කියන්නේ කවදාවත් විශ්‍රාම යන්නේ නැති විෂයක්. මැරෙන අන්තිම මොහොත දක්වා මේ විෂය තුල අපේ කලාකරුවෝ නියැලෙනවා. හැබැයි තව දුරටත් මේ රටේ කලාකරුවන්ට සීනි බෝල ටොපි ඕන වෙන්නේ නැහැ. ඔබතුමාට පුළුවන්කමක් තියෙනවද පොරොන්දු වෙන මේ කලාකරුවන්ට වෘත්තීය මට්ටමක් ඇති කරන බව? ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද වෘත්තීය මට්ටමක් කලාකරුවට ඇති වුණොත් එහෙම අපිට ගෙවල් ලෝනක් නැහැ, මේ වාහන වලට ලෝන ඕනක් නැහැ, පෙන්ෂන් ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් හොඳ විදිහට මේ රැකියාව කරන්නට අනෙක් රැකියා හා සමානම මේ ප්‍රතිපත්තිය ජාතික කලා ප්‍රතිපත්තිය තහවුරු කරන්නට පුළුවන් නම් මින් ඉදිරියට කලාකරුවන් සුරක්ෂිතයි මේ සියලුම කලාකරුවන් ඔබතුමන් සමග සිටී ඒක තමයි ඇත්ත සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කර ආර්ථිකය ජයගැනීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජන හමුවක් අමතමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ගුණදම් පිරු අභිමන්දරු ගෝඨාභය නාමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ මෙම ජන හමුව පැවැත්වුණේ මහනුවර මධ්‍යම වෙළඳපළ භූමියේදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්කමගේ දිලුම් අමුණුගම, කෙහෙලිය රඹුක්වැල්ල, ලොහන් රත්වත්තේ යන මහත්වරුන් එය සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. එදා අපි යටිතල පහසුකම් මේ රටේ දියුණු කරා. කාපට් පාරවල්, අධිවේගී මාර්ග, ඒ වගේම වරායවල්, ගුවන් තොටුපළවල්, කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට අපි පත් කළා. ඒ වගේම මේ නහනුවර නගරය, ගාලු නගරය, කුරුණෑගල නගරය, යාපනය මේ නගර සංවර්ධනය කරන්නට අපි අරමුදල් හොයාගත්තා. අපි එදා ඒ ආරම්භ කරපු සංවර්ධන වැඩකටයුතු එදා මහනුවරට හදන්නට තිබුණු අධිවේගී මාර්ග රත්නපුරයට හදන්න තිබුණු අධිවේගී මාර්ගය, මාතර සිට කම්බන්තොට දක්වා දික් කරන්නට තිබුණු අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ග, මේවා සියල්ලක්ම නතර කරා. අපිට එදා තෝරාගෙන හිටියා වැඩ කරන්න පුළුවන් කණ්ඩායම. අපි සුදුස්සන්ට තන දුන්න ඉඳ තමයි අපිට පුළුවන් උනේ විශාල සංවර්ධන ව්‍යාපාර ඇති කරන්න. අපි පැහැදිලි වැඩපිළිවෙලක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ ආර්ථිකය දියුණු කරන්නට ඕන තාක්ෂණය මුල් කරගෙන, ඒ වගේම අපි ආර්ථික පනගන්වල ව්‍යාපාර
ආධාරිකයන් දිරිගන්වනත් එක්කම තාක්ෂණ අංශයෙන් වැවිලි කර්මාන්තයෙන් කෘෂි කර්මාන්තයෙන් සංචාරක අංශයෙන් ආර්ථිකය අපිට දියුණු කළා විදේශ විනිමය ගෙනල්ලා රැකියාවන් බහුල කරන්නට පහසු වෙම පුළුවන් එයට අවශ්‍ය හරි නායකත්වයක් එයට අවශ්‍ය හරි දැක්මක් එයට අවශ්‍ය වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් අපි හැමදාමත් අභියෝග ජයගත්ත පිරිසක් මා ගැන විශ්වාසය තියන්න මට බාර දුන්න හැම වගකීමක්ම මම 100%ක් ඉටු කළා තියෙනවා ඒ වගේම මේ දෙන වගකීමත් මම සම්පූර්ණයෙන්ම ඉටු කරනවායි කියන ප්‍රතිඥාව දෙමුන් මෞබිමට ජය වේවා ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණ රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාවට පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. එම මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් ඊයේ පෙරේද යුද හමුදා මූලස්ථානය විවෘත කරන්න ගියා. දැන් හදලත් නැතුව වැඩ ඉවරත් නැතුව මූලස්ථානය විවෘත කරනවා. අපිට තිබුණ හොඳ යුද හමුදා මූලස්ථානයක් ගෝල් ෆේස් එක ඉස්සරහා. ඒක ඔය කියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෝටි 2000කට වික්ක සැංග්‍රිලා සමාගමට ඉඩම හමුදා මූලස්ථානය අයින් කරන්න තීරණය අරගෙන සති දෙකෙන් සැංග්‍රිලායකට දුන්නා. කෝටි 2000කට යුද හමුදා මූලස්ථානය විකුණලා අපි ගියා කුලියට. අවුරුදු 4ක් තිස්සේ අපි කුලියට හිටියා. යුද හමුදා මූලස්ථානයේ කුලිය කෝටි 400යි. දැන් කෝටි 2000න් කෝටි 400ක් හමුදා මූලස්ථානට කුලිය ගෙව්වා. දැන් එකක් හැදුවා. තවම වැඩ ඉවර නැහැ. මේකේ ගාණ කීයද? කෝටි 6400යි. දැන් අපිට තිබුච්ච හමුදා මූලස්ථානයේ ගලවලා දීලා ඉඩමත් එක්කම සැංග්‍රිලායකට ඉඩමකුත් නැතුව රජයේ ඉඩමක් අපි හදමින් තියෙනවා. හමුදා මූලස්ථානයේ කීයද? කෝටි 6400යි. කුලියට 400ක් ගෙව්වා. එතකොට 6800යි. හම්බුනේ 2000යි. 2000ක් අයින් කරපුවාම කෝටි 4800ක් අද හමුදා මූලස්ථානය හදන්න වියදම් කරා. ඔන්න රට හදන්නේ ආර්ථික ඔස්තාරගේ හපංකම්. නාගරික සංවර්ධන අධිකාරියත් කරේ මොනවද කියලා අපි දන්නවනේ. ඒ නිසා පටන් ගන්නකොට තිබුණ මිලියන 450යි පාඩුව. නාගරික සංවර්ධන අධිකාරිය බාර දෙනකොට අවුරුදු 6ක් ඉවරලා මිලියන 37000 පාඩුයි. ඉතින් රට හදන්න දක්ෂකමක් තියෙනවා නම් මේවා හදලා පෙන්වන්න එපා. මෙහෙන් ලංකාවක දුවවලා ඩොමෙස්ටික් එයාලයින් එකක් ලෙස ඩෙවලොප් කරලා රටේ මිනිස්සුන්ට ප්‍රවාහන පාසුකම් අතර පෙන්වුවේ නැහනේ. හැබැයි ඒව නොපෙන්න දැන් ආපහු ජනාධිපති උනම වැඩ පෙන්වන්නම් කියනවා. ඉතින් අපි කියන්නේ ඒ කාලේ බැරි වෙච්ච වැඩ 100ක් වෙලාද පෙන්වන්න යන්නේ. 70ක් පැනලා ඉද්දතුමා මේ වැඩ පෙන්වනවා කියලා කියන්නේ ජනතාවට බොරුව කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා පුරවැසි භාවයේ ඉවත් කරගෙන නැත්නම් දින 3ක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යාග්‍රහය 3වන දිනටත් අද පැවැත්වෙනවා. අපේ උත්තරීතර මාතෘභූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් බේරා ගනිමු යනුවෙන් සදහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කළා. මේ රටේ ඉදිරි 16 වෙනිදා පැවැත්වෙන්නා වූ ජනාධිපතිවරණය සම්බන්ධව 35 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. පුරවැසියෝ 34 දෙනෙක් පිළිබඳව අපට කිසිම ගැටලුවක් නැහැ. සුද්ධ ලාංකික පුරවැසි. ගෝඨාභය මහත්මයාගේ පුරවැසිභාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙන නිසා තමයි ඒ 34 දෙනා වෙනුවෙන් තමයි මම මේ සාධාරණයේ ඉල්ලලා මේ අවස්ථාවට පැමිණියේ. විශේෂයෙන්ම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව ඔහු අමරිකානු පුරවැසියෙක්ද ලාංකික පුරවැසියෙක්ද කියන කාරණය තාම අපිට පැහැදිලි නැහැ. ඔහු හෘදේ සාක්ෂිය තියෙන කෙනෙක් නම් ඔහුට නීතිඥයෝ අවශ්‍ය නැහැ. මිනිස්සෙක් හැටියට අපි ඉස්සරහට මේ මගේ පුරවැසිභාවය අහෝසි කිරීමේ ලිපිය. අපි කවුරුත් පිළිගන්නවනේ එහෙමනම්. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු 1:55 සිට අපගේ පෑම්පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk